ශ්‍රීලංකා ක්‍රිකට් වංශ කතාවේ පළමු පෙළ තරගයක ප්‍රතිකාරයක් ලබා ගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්න පසුගිය දවසක දිනේෂ් චන්දිමාල් සමත් වෙනවා. සැරසන්ස් කණ්ඩායමට එරෙහිව තරගයකදී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරලා තමයි චන්දි මේ හපංකම් පෙන්වන්නේ. පන්දු 391කදී 6 පහර 9කුත් 4 පහර 33ක් එක්ක තමයි චන්දි මේනිම ක්‍රීඩා කරන්නේ. ඒ ඉනිමගෙන චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක අදහස් දක්වලා තිබුණා. කාලයක් NCC කණ්ඩායමේ ක්‍රීඩා කළ චන්දිමාල් යුද හමුදා කණ්ඩායමට ආපු පළවෙනි තරග වාරයේදීම මේ වගේ හපංකමක් කිරීම ගැන චන්දි කියලා තිබුණේ මෙහෙම කතාවක්. වසරක පමණ කාලයක් මා ජාතික කණ්ඩායම නියෝජනය කළේ නැහැ. නමුත් යුද හමුදා කණ්ඩායම සමග සිදු කරන ලබන පුහුණුවීම් වලදී මම දැඩි කැපවීමකින් සහ මහන්සියකින් කටයුතු කළා. මා එහිදී ශාරීරික යෝග්‍යතාවද උසස් මට්ටමක රඳවා ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඇත්තටම මේ තරගයේදී වාර්තාවක් කරා යන්න ඕන කියලා පන්දුවට පහර දෙන අවස්ථාවේදී හිතුනේ නැහැ. ඒත් ලකුණු 200 සීමාව ඉක්මූ පසු මා සිතුවේ ලකුණු 300ක ඉලක්කයක් කරා යන්න ඕන කියලා. දීර්ඝ ඉනිම ශ්‍රී ලංකා වාර්තාවක් වෙත අරගෙන ගියේ ඒ ගෞරවය යුද හමුදාවට දෙන්න ඕන නිසා කියලා තමයි චන්ද පාල් කියලා තිබුණේ. මා ලකුණු 292ක් ලබා සිටින විට එළියෙන් මට පණිවිඩයක් එවලා තිබුණා. ලකුණු 317ක් ගත්තොත් මේ සීසන් එකේ ලකුණු 10 ඉක්මවන්න පුළුවන් කියලා. මම මේ ලකුණු සංඛ්‍යාව ලබා ගත්තට පස්සේ ටීම් එකේ අයයි නිලධාරී කිව්වේ අන්තර් සමාජ තරගයක ප්‍රතිකරවෙකු ලබා සිටින වැඩිම ලකුණු සංඛ්‍යාව උණු කිත්‍රුවන් විතානගේ තියලා තියෙන ලකුණු 351 වාර්තාව බිඳ දැමුවොත් ඒක මට වගේම යුද හමුදාවටත් ගෞරවයක් කියලා. ඒ අනුව තමයි මම මේ ඉනිම මේ තරම් දීර්ඝ වුණේ. ඒ අනුව තමයි මේ ඉනිම මේ තරම් දීර්ඝ වුණේ. ශ්‍රී ලංකා වාර්තාවට ගිහින් මහලගේ වාර්තාවට නතරුනේ ඇයි කියන ප්‍රශ්නෙට චන්දිමාල් දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. ලකුණු 354ක් ගත්තට පස්සේ කිව්වේ හිටපු නායක මහේල ජයවර්ධන දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගයේදී ලබාගෙන තිබුණු ලකුණු 374ක් පසු කරලා ලංකාවේ වැඩිම ලකුණු ලබපු ප්‍රතිකරුවා බවට පත් වෙන්න. ඒ තේපාණයට පෙර සිට මගේ අදහස උනේ සර්සන්ස් කණ්ඩායමට පන්දුවට පහර දීමේ වාරේ ලබා දිය යුතු යන්නයි. එනු පළමු ඉලක්කය ලද විගසම අපේ ඉනිමත් හිටවන්න කටයුතු කළා. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා විදිහට කාලයක් දක්ෂතා පෙන්නපු චන්දි අවසන් කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගන්න අපොහසත් වුණත් මේ හපංකම් එක්ක නැවතත් පර්ණ චන්දිමාල් නැවත දකින්න හැකියාවක් ලැබෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.